අපි මේකෙදි බලමු ලයිව් වයර් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ලයිව් වයර් කියලා කියන්නේ ලැරවල් වලටම හදලා තියෙන JavaScript framework එකක්. මේකෙදි මේ තියෙන යාළගේ official website එක වල බලාගන්න පුළුවන් ලැරවල් liveway.com කියලා තමයි මෙයාලා domain එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙතනින් ඔයාලට යන්න පුළුවන් documentation එකට, යාළගේ documentation එකට යන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ screen cast නැත්නම් video tutorial තියෙනවා. මෙතනින් යන්න පුළුවන් video tutorials වලට. ඉතින් මේ video tutorial බලන්න පුළුවන්. හැබැයි මේ සමහර ඒවා free, සමහර ඒවා pro. ඒ කියන්නේ සමහර ඒවා buy කරන්න ඕන video ටික. ඉතින් මෙයාලගේම YouTube එකේ නෙමෙයි තියෙන්නේ, මෙයාලගේම player එකක, මෙයාලගේම source එකක තමයි තියෙන්නේ. කොහොමද install කරගන්නේ? එකේ ඉඳලම මෙයාලගේ videos මේක තියෙනවා. ඉතින් සමහර ඒවා මම නැවතත් කියනවා, සමහර ඒවා තියෙන්නේ pro. ඉතින් පොඩ්කාස්ට් එකක් තියෙනවා මේකෙදි. ඔයාලට ඔඩියෝ, ඒ කියන්නේ මේක ගැන ඩිස්කෂන් එකක් වගේ දැනගන්න ඕන නම් මේක කොහොමද කරන්නේ. ඉතින් පොඩ්කාස්ට් එකකුත් ලයිව් අය දීලා තිනවා. ඉතින් මේක ඇවිල්ලා හරිම ලේසියෙන්, හරිම සිම්පල් විදිහට අපිට ලරවල් ප්‍රොජෙක්ට් එකක් JavaScript ඕන නම් අපිට ඉම්ප්ලිමන්ට් කරලා වැඩ කරගන්න පුළුවන් වෙන විදිහට ලයිව් අය හදලා තිනවා. හරියටම ලරවල් වල වැඩ කරනවා වගේම තමයි, කොන්සෙප්ට්ස් ගොඩාක් වෙනස් නැහැ. ඉතින් හැමදේම මේකේ ගොඩක් ඊසි විදිහට හදලා තියෙනවා. හරි. ඉතින් මේ ඉන්න යාළගේ ස්පොන්සර්ස්ලා, මේක තමයි මෙයාලගේ හෝම් පේජ් එක. මෙතන තියෙන එක්සැම්පල් කෝඩ් එක කොහොමද කරන්න කියලා හරියටම තේරෙනවනේ. මේක ලරවල් වලට ගොඩක්ම ආවේනිකයි. ඉතින් අපි බලමු ඉස්සරහදී කොහොමද කතා කරන්නේ, ලයිව් අය එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් තව දෙයක් කියන්න, ලයිව් අය එක්ක වැඩ කරද්දී අපිට ඕන ලරවල් ලරවල් කෝඩ්ස් නැත්නම් ලරවල් කන්ට්‍රෝලර්ස් හදා නැතුව, ඒ වගේ දේවල් කරන්නේ නැතුව ලයිව් අය වලින් විතරක් අපිට වැඩ කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට පුළුවන් මේකෙදි පුළුවන් සිම්පල් විදියටම SPA නිර්මාණය කරන්න, සිංගල් පේජ් ඇක්ෂන් කියන ඒවා නිර්මාණය කරන්න SPA හදන්න පුළුවන්. ලයිව් අය විතරක් පාවිච්චි කරලා ලැරවල් කන්ට්‍රෝලර්ස් එහෙම බිල්ඩ් කරන්න නැතුව. ඉතින් මේක අපිට පුළුවන් ඕනනම් පෝල් ස්ටැක් විදියට හදන්න, නැත්නම් අපිට මේක විතරක් පාවිච්චි කරලා ලයිව් අය දෙකම පාවිච්චි කරලා ඕන විදියකට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්, නැත්නම් කොම්පොනන්ට් හදාගන්න පුළුවන්. අපි බලමු කොහොමද ඉස්සරහදී ඒවත් එක වැඩ කරන්න කියලා. හරි, මම මේකෙදි කතා කරන්න යන්නේ ඕවර්විව් එකක් විතරයි. ලයිව් අය කියන්නේ මොකක්ද කියන එක විතරයි අයිඩියා එකක් ගන්න මේ වීඩියෝ එක කරන්නේ. සාද අපි ඉන්ස්ටෝලේෂන් ස්ටෙප් බයි ස්ටෙප් අපි කතා කරමු, කොහොමද අපේ ප්‍රොජෙක්ට් එකට මේව ඇප්ලයි කරගන්නේ, මේ හැම දෙයක්ම අපි කතා කරමු. ඉතින් මේක මේ වීඩියෝ එක කරේ ලයිව් අය කියලා කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න විතරයි. හරි, ඉතින් මෙතෙන්දී ડોකියුමන්ටේෂන් එකට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙන කොයික් ස්ටාර්ට් එකක්. ඊට පස්සේ ඕනනම් හાર્ඩ් ඉන්ස්ටෝලේෂන් එකට යන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ස්ටෝලේෂන් ડોකියුමන්ටේෂන් එක ගියාට පස්සේ ඉන්ස්ටෝලේෂන් එක වෙනම තියෙන, කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ ලෙවල් ප්‍රොජෙක්ට් එකකට ලයිව් අය, රික්වයර්මන්ට්ස් මොනවද, ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. මේ වෙනකොට 2.0 ඇවිල්ලා තියෙන වර්ෂන් එක, අලුත්ම වර්ෂන් එක බලා ගන්න පුළුවන්. හරි, අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද ලරවල් ඉන්ස්ටෝල් කරගන්නේ. මේ වීඩියෝ සීරීස් එක කන්ටිනියු කරමු අපේ ප්‍රොජෙක්ට් එක බිල්ඩ් අප් කරගන්නේ කියලා.